අයිබෝන් සුබ උදෑසන ප්‍රේක්ෂක සහෝදරනි, මේ වන විට ඡන්ද ප්‍රතිඵල නිකුත්වමින් පවතින්නේ මෙරට නව්වන විධායක ජනාධිපතිවරයා පිළිබඳව. තවම අපිට හරියටම නේද අවසන් ප්‍රතිඵලය නිකුත්වෙනතුරු ප්‍රකාශ කළ නොහැකිවත් මේ වන විට ලැබෙන වාර්තාවල අනුව වාර්තාවලට අනුව ජාතික ජනබලවේගේ නායක අනුර දිසානායක මහතා මෙරටේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය හැකි බවට සමගි ජනබලවේගේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ වගේම තමයි ආණ්ඩුව නියෝජනය කරන තවම අමාත්‍යවරුන් පවා මේ වන විට සඳහන් කරමින් ජාතික ජනබලවේගේ නායක අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක් කර තිබෙනවා. ආචාර්ය හර්ෂද සිල්වා සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය එක්ස් ගිනුමේ සටහනක් සඳහන් කරමින් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන ජාතික ජනබලවේගේ නායක අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බවටයි සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙලෙස සටහන් කර තිබෙන්නේ. වගේම තමයි විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි මහතාද මේ වන විට ජාතික ජනබලවේගේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරයා බවට පත්වනු බවට ප්‍රකාශ කරමින් ඔහුට සුබ පතා තිබෙනවා. අලි සබ්‍රි මහතාගේ එස් ගිනුමේ සටහනක් තබමින් ජාතික ජනබලවේගේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට තමන් සුබ පතන බවටයි අලි සබ්‍රි කියන්නේ. තවම ප්‍රතිඵල 100%ක් නිකුත් වී අවසන් නැහැ. නිල ප්‍රතිඵල මැතිවරණ ලේකම් කාර්යාලයෙන් දෙන නිල ප්‍රතිඵල තවමත් නිකුත් වී අවසන් නැහැ. නමුත් සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා ඒ වගේම තමයි විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි දැම්මම සිය එස් ගිනුමන් දැම්මම තමන්ගේ එස් ගිනුමේ සටහන් තබමින් ජාතික ජනබලවේගේ නායක අනුර දිසානායක මහතාට සුබ පතා තිබෙනවා. අපිට ලැබෙනවා සුබ පණිවිඩ නේද? අපිට මැතිවරණ කොමිසම කියනකන් අවසන් කතාව කියන්නට බැරි වුණත් තත්ත්වය මේ අනුව මේ කියන කතාවලට අනුවත් අපට කියන්නට වෙන්නේ තත්ත්වය සුබයි. තවත් හෝරා කීපයක් අපි හොමුමු. මෙරටේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන් පත්වන ඒ ජනාධිපතිවරයා තව හෝරා කීපයකින් අපිට දැනගන්නට ලැබෙයි. අලි සබ්‍රි වගේ ආචාර්ය හර්ෂ කියන විදිහට නවවෙනි විධායක ජනාධිපතිවරයා වෙන කවුරුත් නෙවෙයි අනුර දිසානායකයි. ඔවුන් දැන් අනුර දිසානායක මහතාට සුබ පැතුම්ද එක් කර තිබෙනවා. තත්ත්වය සුබයි නේද? සුබ නැකතට රට නේද? එහෙම තමයි අපිට තවම කියන්නට වෙන්නේ. ප්‍රේක්ෂක සහෝදරනි, නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා රැදී සිටින්න ලද සැනින් එසනින් ජනාධිපති වර්ණ ප්‍රතිඵල ගෙන එන චැනල් 4 ජනාධිපති වර්ණ විකාශය සමගින්.